යිබෝවන්දිනපතා විකාශනය වන ලංකාවේ ප්‍රථම සහායිකම බෞද්ධ පුවත්විකාශ්‍රයත් සමගින් අදත් ඔබ හමුවන මම හැවිශිෂාර මදුවන්ත, ප්‍රථමෙන් අවධානය පුවත් සිරස් තලවෙත ජේතවන සෑමළුවේ තැන්පත් කළ බුද්ධ ප්‍රතිමා වහන්සේ. රපුරුසිරිස්සත්ද දම්ම වංශ පාර්ශව, දක්ෂිණ ලංකාවේ ප්‍රාන සංගනාය එක හිමියෝ සන්නස් පත්‍රය ලබද. යටටගිය ගෝනාවත්තර් වාජමහා විහාරය යලිපිබිදෙන හැටි. පිටිය නන්දය ආධිකත්රුන්ට පින්දයි යිතිහාසික ජේතවන චෛත්‍ය රාජණන් වහන්සේගේ සලපතල මළුවේ බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් තැන් පත්කොට සදෑවතුන්ගේ වදනවූදෙසා නිරාවරණය කිරීම ඊයේ සිදු කෙරුණා ඒ ජේතවන චෛත්‍ය රාමාධිකාරී පූර්චපාද ඉහල හල්මිල්ලවේ රථනපාල නායක ස්වමින් වහන්සේගේ අනුශාසනයෙන් ජේතවන චෛත්‍යරජාන් වහන්සේගේ ප්‍රතිසංස්කරන කටේතු මේ දිනවල සිදු කෙරෙමින් පවදිනවා. පුරා විද්‍යාධපාර්තමෙන්න්තු වෙස් සහ මධ්‍යම සංස්කෘතික අරමුදලේ අවසරේ මත එලෙස්ස ප්‍රතිශසංස්කරන කටේතු සිදුකරන චෛත්‍ය පිවිසුම අසළම. සලපත ළු වේ බුද්ධ ප්‍රතිමා වහන්සේ තැන්පත් කර ඇතේ අව ප්‍රදේශයේ සැදැඇති පිරිසකගේ මෝලිකාතුවෙන්. සංගරත්න ආශිර්වාදය මධ්‍යේ තැන්පත් කරඩු ප්‍රතිමා වහසේ සැදැවතුන්ගේ වන්දනාව උදෙසා නිරාවරණය කලා ප්‍රතිමාහසේ උදෙසා ප්‍රම සබුද්ධ පූ ජාවව මෙහිී පැවැත්වූ ඒ ප්‍රතිමා වහස්සේ චෛත්‍ය මලුවේ තැපත් කිීම සඳහා දායිකත්වේ දැක්වූ සැදැවතුන්ගේ සහභාගීත්වෙන්. ූජපාද කොස්ගොඩ සිරිවිමල නායක ස්වාමීන් වහන්සේ වෙත. අමරපුර මහනිකායේ. අමරපුර සිරි සසද්ධම්ම වංශ්‍ය පාර්ශවී. දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සගනායක දූරය පිරිනමා තිබෙනවා. දූරය සඳහා වන සන්නස්පත්ය ප්‍රධානෝත්සවය එකුද්දා පැවැත්වනේ කොස්කොඩ ශේ සුනන්දාාරාම විහරස්ථානයේදී. පුද්ජපාද කොස්ගොඩ ස්තිරිවිමල නායක ස්වාමිත් ජැන් පහන්සේ පරහරින් සුනන්දාාරාම විහරස්ථානය වෙත වැඩම කරවවා. සන්නස්පත්‍රධනොත්සවේ ආරම්භ කෙරුණේ ඉන් අනතුරවයි. ඒ අමරපුර මහනිකායි අමරපුර සිරි සද්ධම්භ වශපාර්ශවේ මහනායික, අතිපොජ් අහුංගල්ලේ සිර සීල විසුද්ධී මහනායක ස්වාමිද්‍රියන් වහස්සේගේ ප්‍රධානතුවෙන්. ஸ்ො சුන්ந்தாராமேවිහාராීපතිතුවவே හොබවමින්, போජපාදது கொොஸ்කොட සිරිවිமி නාක ස්வாமிන්දන් වහසේ සිදුකරන ශාසනික සේව අගයා அමරපු සිරි සද්ධම වශ්‍යපාර්ශவே මනාක சස්வாமிින්දන් හස්සේ වරප්‍රමුுக்கு සங்க සභவමகிින්. நாක சுவாமிண்ட் හසே த்து சிරිவி சුද්தி அறிபශපාல, சிரிசுமேது වන්சாාවතන්ස, சிரிනිவாස වන්සාලංකාර яны ගෞவනාமேசைහිතව දෂණි ලංකාவே ප්‍රධාන සங்கනාயක தූற පිරිනமීම தேீர்රණே කර තිබුණனா. එ සඳවන සන්නස් පත්්‍රය අභිනව සංගනායක හිමියන් වෙත පිළිගැන් වූයේ යොදහමුදා මාණ්ඩලි ප්‍රධානී ේජනවල් විකුම් ියනගේ මහතා වින්. විස්ට්‍රමික වුවන් හමුදාපති විදේශක කටේතු අමාත්‍ය ශවෙල්ලෙකම් ජයිනාත් කොළඹගේ මහතා විජිනිි පත නායක ස්වාමිද්‍රයන් වහන්ේ වෙත පිළිකැන් වෝවා மහனுුවரන கோෝணාවත්த்து ராஜමහා விහාරස්ථාන. ප්‍රதிසංස්කරණே කළ චෛ්‍යேහි කොත පළඳවීම இ குුද්தா සිதுக்கெருணா. விහාபூமிී இදිකිරීමට යෝජතනව සங்காவாச ගොடுனகிில் සඳහා. மங்கல சிலலா පதிஷ்ඨාபனேது மேட்ட சமகாமிீவு සිதுக்கලා. මහනුවර බටපළුව බෝධිමළු විහරාදීපති පූජ්ජ පාද උඩවත්තේ නන්ද නායක ස්වාමින්ද්‍රයන් වහස්සේගේ අනුශසනය මතු, හරගම ජැසුමනාරාම විහාරාදීපති පූජ්ජ පාද, බටගොල්ලේ විජිතානන්ද නායක ස්වාමිද්‍රියයන් වහස්සේගේ මෙහැවීමෙන් පුුණ්යොත්සවේ පැවැත්වුණ. මහවලි සංවර්ධන ්‍යපෘතිය විික්ටෝරියයා ජලාශ්ය ඉදිවීමත් සමඟ මහනුවර ගනේපත්තරවාජච මහා විහාරස්ථානය කොටසක් වර්ෂ එක් දහස්නවසයක් සුත්තුනේදී චලාශයට යට වීතිබෙනවා. මේහ තුබින් එම විහාරස්ථානය මහනුවර බදුල්ල රජමාාවතටන දුරුව, හරගම ශ්‍රී ජයසුමනාරාම විහාරය වශවෙන්, ප්‍රතිස්ථානය කරනු අතර පැණි විහරස්ථානය වසර පාලවක පමණ කාලයක්, වල්බිහි වී විනාශයට පත්තමින් පැවතියා. හතුබින් විහාරස්ථානය සැතපෙන බුද්ධ්‍රතිමා වහන්සේ, චෛත්‍යය සහ සෙල්ිපි කහිපයක්ත් දිදන් හරුන්ගේ ග්‍රහණයට ලක්ව විශවී තිබ අතර හාරගම ගුරුදනිය සහ. ගෝනාවත්ත ප්‍රදේශ පසුකාලීනව ජනාකීරණවීමත් සමඟ. ප්‍රදේශවාසින් එක්ව ගා වැටී තිබූ. ගෝනාවත්ත රාජමහා විහාරස්ථානය ප්‍රතිශසංස්කරණය කොට ආගමික කටේතු සිදුකිරීම සඳහා භාවිත කරතිබෙනවා. එය නොුවව ගම්පාසීන් විසින්, එම පැරණ විහරස්ථානේ චෛත්‍යය ප්‍රතිශ්ංස්කරනය කොට ඇති අතර, එඒහි කොත් පැඳවීම සඳහායි පුුණ් යොත්සවේ පවැත්තුුණේ ගෝනවත්ත රාජමහා විහාර ූමිය ඉදිකිරීමට යෝජිත අිනව සංගවස්ස ගොඩනැගල්ල සඳහා මංගල ශිලා ප්‍රතිෂ්ඨාපන සිදු කළේ පොජනිය සංරත්නේ ආශිර්වාදය මධ්‍යදේ. ිට ආනන්ද මධ්‍ය මහා විද්‍යාලය ආරම්භ කොට මෙවනවිට අසූ වසරක් ගත වී තිබෙනවා. ආදි කතරෝන් වෙත ුණ්ඥානමෝදනා කරමින් විද්‍යාලයේ අසූවැනි සංවත්සරයට සමගාමීව පින්කම් මලාවක් සංවධාන කොට ඇති අතර එහි පළමු අදීර ලෙස සර්වරාත්‍රික පිරිස් සච්ජායනාවක් පවත්වා පසුදා සංගත දක්ෂිණාවක් පිරිනැමුණා ඒම විද්‍යාල පරිශ්යදී ූජනීිය සංගරත් නිහස සංගත දක්ෂණාව සඳහා පෙරහරෙන් විද්‍යාල පරිශ්‍රේවෙත වැඩම කරවෝවා. Lල්පස්3ී බෝධිරාජ මහා විහරදීපති පූජ පාද, නවදගල සෝභිතනාක ස්වාමින්දයැන් වහසේ ප්‍රමුmuka පූජනියය සංගරත්ය සංගගත දක්ෂණාව සඳහා වැටම කළා. ඇල්පිය ආනන්ද මධ්‍යම හාවිද්‍යලේ විදු හල්පති OKED කරුණාරත්න මහතාගේ උපදෙස්මත, ආචා රෙමන්්ඩලේ සහ සිසු දරුදරියන්නේෙක් වයි සංගත දක්ෂණාව සංවිධහන කරතිබුණේ. ටට ජාතියට සෙත් ප්‍රාර්ථනා කිරීමේ අරමුණු ඇතිව, කාල කාරාම සෝත්‍රය ඇසුරු කරගණමින් සර්වරාත්‍රික බුදුගුණ දේශනාවක්. එළඹෙන මාර්තු මස විශය වනදා. පස්සුරු පහේසිට පසුදා පෙරවරු හත දක්වා. පැවැත්වීමට සැලසුම් කරතිබෙනවා. ඒ පෝජනීය බලගොඩ රාදස්වාමින් වහන්සේගේ වැඩමවීමෙන්. සම්පතු වරුණ සර්පාත්‍රික බුදුගන්න දේශනා මාලාවේ දෙවනාදීර ලෙසින් මෙම දශනාව පැවැත්වෙන්නේ අයිතිහාසික බෙහින්තලේ කළුතිය පුකුණ පොදුවිිම කේන්ද්‍ර කර ගැනිමින්. කෝජනයේ බලංගොඩ රාධස්වාවමන් වහන්සේගේ වැඩමවීමෙන්ටොත් වෙන දේශනාව, සසුන් කතස්පදමු සංවිධනය මගින් සංවිධනය කරන අතර, බසඳහා මාතයාරුන්ඩහයදක්වන්නේ බෞද්ධයා අමාධදජාලයයි සිත්නිවා හමයින බුදුකුණඩ සුවඳමිඳගන්නට ඔබත් බෞද්ධයා මාතේජාලය සමඟින් ඒ කාත්මික වන්න සද්ධාතිස යුගෙහි කාල බුද්ධරක්හිතු සාාමීන් වහන්සේ ඒ දේශනා කලා වගේ කළුදිය පුකුණ මත්දිෙහි ධර්ම මණ්ඩපයක් ඉදි කරලා ඒ ධර්ම මණ්ඩපේ වඩා සිදුවලා ඒ දේශනාව සිද්ධ කරන්නට, ඒ ඉසුරු එරන්ද මහත්මයා ඇතුළුවේ කල්්‍ය යානන්තර පිරිස ඇතුළු දායක පිරිස සූදානං වෙන බව. විශේෂයම මේ දේශනාව බෞද්ධ්‍යානාලිකාව මගින්. ඒ ඇැය දොළහ මුළුල්ලෙහිම විසුරුවා අරිමින් සමත්ත ජනතාවටම අහණන්ඩ සැලැස්වීමටද එහි දායකත්වය දරන බවද ජැනගන්ට ලැබී තිබෙනවා. නිසාපි මේ වෙලාවිදිී ඒත් ධර්ම දේශනාව සිද්ධ කරනු ලබන බලංගොඩ රාධස්වාමීන් වහන්සේටත්. ඒ සඳහා කටයුතු සංවිධානය කරන සසුන් කෙත අසද්දමු ඒ සමාජයේ සංවිධානයේ සියලුම සාමාජික කිරිසටත් බෞද්්‍යාන නාලිකාවය අධ්‍යක්ෂක මණ්ඩලය. ඒ සම්බෝධි විහාරාධිප්‍රතිනායකාහාමුදුරුව ඇතුළු විහාරත්ත මහා සංගරත්නයට කාර්ය මණ්ඩලේට හැම දෙනාටම මේ වෙලාවිදි අපි ආසිරවාද කරනවා මේ උතුම් දේශනාව ඉතාම මැනවින් සිද්ධ කරගන්ට හැම දෙනාටම සක්තිය ලැබේවා. තුනරුවම් සරණත් දෙවියන්ගේ දේවාරක්ෂාවත් ලැබිලා. ඒ බලාපොරොත් වෙන විදිහටම මේ උතුම් පංකම සාර්ථකව සිද්ධකරගැනීමට අවශ්‍ය සියලු කටයුතු සංවිධානය වේවා. සියලු දෙනාටම මේ දේශනාව ශ්‍රවනය කරලා ලංකාවාසී ලෝකවාසිය හැම දෙනාටම ඒ තුළින් සම්බුදු ගුණවරුණ හොඳින් දැනගෙන ඒ බුදුගුණානුව ජීවිතය සකස් කරගෙන බුදුරජාණන් වහන්සේගේ ගුණ. ීවිසයට සම්බන්ධ කරගෙන කටයුතු කරන්නට අවශ්්‍ය සක්තිය ලැබේවා කියන ප්‍රාර්ථනයක් මේ වෙලාවිජි තබමින් සියලු දෙනාටම තෙරුවන් සරණින් සියලු කටයුතු සාර්ථකවේවා කියලාපී ඉතසිතින්ජුතුව ආසිර්වාද කරනවා. කොරෝණ වසංගතය හමුුවේ සෞඛරක්ෂිත හේතුන්මතන පඇත්තුූ සුරක්ෂිත ආහාර මධ්‍යස්ථානය හෙවත් වස විසනති පොල. ොළ මහත ශ්‍රි සම්බෝධ මහා විහාර පර්ශෂයේදී. සෑම ඉරිදා දිනයකදීම යළි පැවැත්වීමට තීරණය කරති වෙනවා. බෞද්ධය අමා්‍යචවාලයේ නිර්මාතරූ අපපවත්්‍රී වදාළ පූජනීය දරනාගම කුසලදම්ම නායක ස්වාමින් දැන් වහන්සේගේ සංකල්පයක් මත. සුරක්ෂිත ආහර මධ්‍යස්ථානය හවත් වසවිස නැති පපොළ ආරම්භ කෙරුණේ වස්ස විසරවයිත, ආහාරත් ද්‍රව්්‍ය ලබා ගැනීම සඳහා වන ජනත අවශ්‍යතාව සපුරාලීමේ අරමුණ පෙරදැරිවයි. එයනූුවවර්තමාන ශ්‍රීි සම්බෝධී මහා විහාරාදීපති බෞද්ධය ම්මමාධ්‍යජචවාලයකරු සභපති, පූජනී ොරලන්දේ වජරක්ඥාන නායක ස්වාමින්දජන් වහන්සේගේ අනුශසනය මත, සුරක්ෂිත ආහරමධ්‍යස්ථානය යළි ක්‍රියාත්මකයි. එයන වූව එළමෙන විසිහත්වන ඉරිදාදිනේස්සිට, අකණඩව සෑම ඉරිදාධනේකම පෙරවරු පහහිතිහේ සිට දුළහදක්වා වස විස ැතිපොළ පැත්වෙන බවයි සංවිධහයකීන් පරිභෝගික ජනතාවට දැනුම් දෙන්නේ ඔබටත් සෑම ඉරිදා දිනයකම මෙම සුරක්ෂිත ආරමධ්‍යස්ථානය හෙවත්. වසවිසනැතිපොල කරා පැමිණ වසවිසන් තොර සෞඛ්‍යාරක්ෂිත හාරද්‍රව්‍ය මලදීගත හැකි. ඒත් සමඟින් අදරනිය මිත සුසන්දේශ පුවත්තිකාශයෙන් නිමාවට පත්වෙනවා. YouTubeුප් සහ සුන්දේශය ෆaceස්බුක් පිටුවසේ. දිනපතා විකාශනය වන ලංකාවේ ප්‍රථම සහයකම බෞද්ධ පුවත්තිකාශයත් සමගින් ඔබට දිනපතායෙක් විය හැකි. ඔබ සැමට සුභරාත්‍රියයක්. सम्मा सम्बुद्ध छर्नाए